අයිබෝවන් ඔබ මේ දකින්නේ වසර 3කට පසු කන්තලේ සිට නැවතත් පරමේශ්වරී ගුරුකුලයට පැමිණෙන ගුරුකුලේ මූලිකව හිඳපු ඉන්පසු ඉදාම කෙටි කාලයකින් නැවත ඉවත්ව ගියපු දරුවෙක් වසර 3කට පස්සේ ආපහු ගුරුකුලේ වෙත එකතු වීමක්. ඉතින් ඇයට අවස්ථාව හම්බ වුණා කඩවර දෙවියන්ට විශේෂ පූජාවක් සිදු කරන්න. ඒ පූජාව කැපුරුම සම්බන්ධවත්, ඒ වගේම ඒ දරුවාගේ කැඩී බිඳීගේ වරම් ජීවිතේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම උදෙසාත් හේතු වෙනවා. එම වීඩියෝ පටේ තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මම කලිනුත් කිව්වා මේ වගේ දරුවන් බොහෝමයක් එනවා, එක එක්කෙනාට හම්බ වෙන අවස්ථා වෙනයි. කිසිම විදිහකින් ගියපු කිසිම දරුවෙක් එක මගේ අමනාපයක් නැහැ. එක කාලයක් එක්කේ දරුවන්ගේ කර්මඵලය අනුව සිද්ධ වෙන දෙයක්. මම සන්තෝෂ වෙනවා නැවත ඇය මේ විදිහට ගුරුකුලයට පැමිණීම සම්බන්ධව. ඉතින් ස්ථාන ගණනාවක දරුවන් මේ වරම් සොය සොයා ඇවිදිනවා. මම දරුවන්ට දෙන උපදෙස එක ගුරුවරයෙක් තෝරගන්නේ, ඒක ගුරුවරයා කෙරෙහි ඉතා විශාල විශ්වාසයකින් සැකයෙන් කිසිම දෙයක් කරන්න එපා. විශ්වාසය නැත්තං එතනින් අයින් වෙන්න. මොකද විචිකිච්ඡාව තියෙන තැන හැමදේම අසාර්ථකයි. ඒ හින්දා පුතේ, දැන් අපි හිතමුකෝ රුපියල් 50,000කින් කරගන්න තියෙන හැම කාරණාවක්ම සමහර වෙලාවට ඒ ගණන වැඩි කියලා මේ මම කියන්නේ ඇත්තටම අත්දැකීම්. 1,05,000 විතර වියදම් කරලා ආපහු මේ ස්ථානෙට එනවා. තැන් තැන් වලට චුට්ට දීලා. හැබැයි හදාගත්ත වරමකුත් නැහැ, තිබුණ ආරූඩෙත් නැහැ, තිබුණ පේන කීමේ බලයත් නැහැ, අඩුම තරමේ තිබුණ රූප සම්පත්තියත් නැහැ. ඒ වගේම තමන්ගේ කුසලයටත් දැඩි ලෙස හානි වෙලා. ඉතින් මෙසේ කරගන්නේ නැතිව එක ගුරුවරෙක් තමන්ට ගැළපෙන තමන්ගේ ඉච්ඡාව පරිදි එක ගුරුවරයෙක් තෝරාගෙන ඒ ගුරුවරයා යටතේ විනානුකූලව ඉගෙනගෙන ඉදිරියට යන්න කියලා තමයි වරම් දරුවන්ට මම මේන් දෙන උපදෙස. ඉතින් මෑයට වාසනා භාග්‍ය තිබුණා මෙහෙම හරි පූජාවක් කරගන්න. අඩුම තරමේ තැන් තැන්වල ගිහිල්ලා බස් එකේ එන්නවත් සල්ලි නැතුව නැවත ළමයි එනවා. මෙයා මේ දරුවන් අතර මට දැඩිසේ චෝදනා කරපු දරුවන්, ඒ වගේම විවිධාකාරයට මුලා වුණු දරුවන් ඉන්නවා. ඉතින් ඒ දරුවනුත් ඉතාම දුක්මුසු වෙනවා. ඉතින් ඒ අයගේ කර්මඵලය තමයි මම විශ්වාස කරන්නේ මේ විදිහට ගත වෙන්නේ. ඉතින් මම මීට වඩා ඉතා හොඳ හරුඩ සීමාවක් තිබුණු යම් තාක් දුරට දෙයක් කරගත්ත දරුවෙක්. ඒ වුණාට ඇය විසින්ම යම් ස්ථානවල කුමක් දෝ දෙයක් සොයමින් ගිහිල්ලා අවුරුදු 3කට පස්සේ ඇය නැවතත් මාහමුවට මේ විදියට ආවා. දැන් මේ පළවෙනි අවස්ථාව නෙවෙයි, ඇය ඇවිල්ලා අවසර අරගෙන කටයුතු කීපයක් කරගෙන ඉන්පසුව තමයි මේ විශේෂ පූජාවට සහසම්බන්ධ වුණේ. ඉතින් ඇය පරමේශ්වර ගුරුකුලයට තාම නිත්‍ය වශයෙන් අපි බඳවාගෙන නැහැ. ඇයගේ දේවල් මණ්ඩපයේ කැඹුරුම ලැබෙන සහ ඇයගේ මේ වරම් ජීවිතේ නැවත නගා සිටවන්න තමයි මෙවැනි පූජාවක් අප විසින් සිද්ධ කරන්නේ. මොකද කඩවර දෙවියන්ගේ පිහිට නොඅඩුව ඇයට ලැබෙන බව මට විශ්වාසයි. එහෙනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. වීඩියෝ දර්ශන කීපයක් ඔබ වෙත යොමු කරන්නම් නරඹන්න. සුබ දවසක්. ලෙදා පුරය වඳිමින් මානසුන් කලපින් බල මේවා සරණක් මෙවන් ගමනට යන්ට තෙරුවන් ගෙහි ගුණ දන වූ මේ අස කරුණ පවසා වදිමි උතුම් ලෝතුරු බුදු පියාණන් ගේ පායුග නිතිපතා අකල තෙද බල නවක් ග්‍රහදොස මෙකී සෞ බලයෙන් තොසා පිනට ලද මේ මිනිස් භවයම වේවා සරුසාරව ඉතා බුදු පියාණනි දෙසූ දම් කඳ සත්‍ය භව අපි ගුණයින දකිමි අටලෝ දහම තුලිනුද අපට වෙන හැම කරදර අද ඉතින් බුදු සමිද දැක මම කියා සිටිනෙමි උත්තම උතුම් බුදු සරණේ මේ ආනු
බව පිහිටයි දරු හට මැරිලා තුරාම එක දෙවේ